දවසක්වො අල හැමෝටම. ගොඩක් අහියට තියෙන ප්‍රශ්නයක් තමයි රුද්ිරේ කාණ්ඩ රීම කියන ටොපික් එක පාඩංකරාට මේක ගොඩදිනෙක්ට පැටලෙනෝ. එMCීකිරු ප්‍රශ්ණයක් එහෙමාවම ටික වෙලාවා කියනවා උත්තරයක් ගන්න මේක පැටලෙන නිසා. හරි අදාපි රුද්දිරේ කාණ්ඩ කිරීම ගැන ඔයාලට ලේසියෙන්ම උත්තරයක් ගන්න පුළුවන් විදියට පැහැදිලිව කතාකරම්. ඔයාල දන්නවා රෘතිරය ගත්තම වර්ග හතරක් තියෙනවනේ A,AB, ABCAB සහඕ. හරි අපි එකටම කතා කරමු පුද්ගලයාගෙන් පුද්ගලයාට කොහොමද මේ රෘතිර ගණ ඇතිවෙන්න කියලා. හරි මේ වචන දෙක ගැන හොඳට ඔලුවට දාගන්න ඔයාලා. ප්‍රතිදේහ ජනක සහ ප්‍රතිදේහ. සරලා දහසක් ගමු මේ වචන දෙක ගැන ප්‍රතිදේහ ජනක කිව්වාම ජනක කියන වචනුත් අදහසක්කෙන නේඇත ජනය වෙනවා නිපදවනවාගේ අන්න ඒවිදියට මේ ප්‍රතිදේහ ජනක කියන්නේ අපේ රුදිරේ රක්තානු තියෙන්නේ අන්න ඒ රක්තානුවල මතුපිට තමයි මේ ප්‍රතිදේහ ජනක තියෙන්න්නේ ඊට පස්සේ ප්‍රතිදේහ කියන්නේ මොනාද ප්‍රතිදේහ කියන්නේ අපේ රුදිරයට කරදරකාරෙක්කාාවොත් ඒක විනාශ කරලා දාන්න ඉන්න එක්කෙනා මේ ප්‍රතිදේහතියෙන්න්නේ රුද්රේ ප්ලාාස්මාවේ හරි ඔන්න දැන් ප්‍රතිදේහ ජනකයේ සහ ප්‍රතිදේහ ගැන අදහසක් තියෙනවා. දැන් අපේ රක්තානුවල ප්‍රතිදේහ ජනනය විදියට A විතරක් තියෙනවනම් අපේ රුතිරගණය බ්ලඩ්රප් එක A B විතරයි නම් තියෙන්නේ බ්ල Groupප් එක B දැන් ප්‍රතිදේහ ජනක දෙකක් තියෙනවනම් ඒ සහබී විදියට එතකොට අප බල්ගරප් එක AAB ඊට පසේ ප්‍රතිදේහ ජනකයේ නැතිවුණොත් මොක්වත් නැතිවුණුත් අපේ රෘතිර ගණය ඕ හරිනේ සරලව ඔයාලා හිතන්න. එකකට බ්ලොඩ්ගරූප් එකේ නම දාන්නේ ප්‍රතිදේහ ජනකය අනුව කියන එක දැන් පැහැදිලි. දැන් ප්‍රතිදේහය ගැන කතා කරමු. අපිට බ්ලොඩ් ගරුප් එක බලලා ඒකට අනුව ප්‍රතිදේහය මොකක්ද කියලා කියන්න පුළුවන්. බ්ලඩ්ගරූප් එක ඒ නම් ප්‍රතිදේහය B සිපල්වලින් තමයි ප්‍රතිදේහය ලියන්නේ. දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා ඇයි මෙහෙම බ්ලඩ් ගරූප් එක ඒ වලට ප්‍රතිදේහය තියෙන්නේ සර්ලව කියන්නම් දැන් බ්‍රඩ්ගරුප් එක ඒ තියෙන කෙනෙගේ රුදිරය ඒම තියන්නපැයි B වගේ රුදිරගණයක් කාවත් විනාශ කරන්න තමයි B ප්‍රතිදේහය නිපදවන්නේ හරි දැන් බ්ලඩ්ගරුප් එක Bී නම් ප්‍රතිදේහය තියෙන්න්න සිම්පල් ඒවලෙන් AAB කෙනෙගේ ප්‍රතිදේහ මොකක්වත් නෑ බ්ලඩ්ගරූප් එක ඕනම් එයාගේ ප්‍රතිදේහය සිම්පල් ඒ සහ Bී දෙකම තියෙනවා ඒ කියන්නේ ඒආවත් බීියාවත් විනාශ කරලා දානවා. හරි දැන් අපිට ලේසියෙන්ම රුදිර පාරවිලේනේ ගැන කතා කරන්න පුළුවන්. රුදිරපාරවිලේනේදී අනිවාරයම ගැලපෙන රුදිරේ පාරවිලේනය කරන්න ඕනි. ඔන්න දැන් ගොඩක්කායට පැටලෙන තැන ලිහන්නයි හදන්නේ. එකටම මේදේ කියන්නම්. රුදිර පාරවිලේනේදී රුදිරය දෙන කෙනා දායකයා. රුදිරය ගන්න කෙනා ප්‍රතිග්‍රාහකයා. හරි. හමතිස්සම බලන්න ඕන දායකයාගේ ප්‍රතිදේහ ජනකයයි ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිදේහයයි මේ දෙක තමයි ප්‍රතික්‍රියා කරන්නේ ආයෙත් කියන්නම් දායකයාගේ ප්‍රතිදේහ ජනකයායි නැත්නම් බ්ලඩ් රුප් එක කියමක ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිදේහයයි හරි අපි මෙහෙම පැහැදිලි කරගමු ඔයාල මේවා කටපාඩම් කරන්නේ යන්න එපා අපි හිතල මේවට උත්තර ගමු. ්ලඩ්ග රූප් එක ඒ තියෙන කෙනෙක්ට කාටත දෙන්න පුළුවන්. හරි මෙහෙම හිතමකො අපි දැන් කතා කරපු විදියට දායකයාගේ ප්‍රතිදේහ ජනකයයි ප්‍රතිග්‍රාහකයාගේ ප්‍රතිදේහයයි තමයි බලන්න ඕනිේ. හරි ඒවල ප්‍රතිදේහ ජනකය ඒ ප්‍රතිදේහය නෙවෙයි ප්‍රතිදේහ ජනකය පටලගන්න එපාමයවා. හරි ඒ කෙනෙක්ට බීට දෙන්න පුළුවන්ද බලමු. බීගේ ප්‍රතිදේහය සිපල් ඒ කියන්නේ Aටඒ සමාන නිසා හරියන්න නෑ ඒක නිසා B බ්ඩ් ගූප් එකට දෙන්න බෑ ABCAB කෙනෙක්ට දෙන්න පුළුවන්ද. ABCABගේ ප්‍රතිදේහ මුකුත් නැති නිසා ප්‍රශ්නයක් නෑ දෙන්න පුළුවන්. බ්ලඩ ගරප් එක ඒ තියන කෙනෙක් ඒ තියෙන කෙනෙක්ටම දෙන්න පුළුවන්ද. ඒක ප්‍රශ්නයක් නෑ ඒගේ ප්‍රතිදේහය Bී තියෙන නිසා ගැටලුවක් නෑ දෙන්න පුළුවන් හරි දැන් රුදිරගණය ඒ තියන කෙනෙක් ඕර ුදිරගාණයක් තියෙන කෙනෙක්ට දෙන්න පුළුවන්ද. ඕල ප්‍රතිදේහ මොනාදු තියෙන්නේ ඕවල ප්‍රතිදේහ ඒ සහබී දෙකම තියෙනවා. ඒ තියෙන නිසා ඕවලට කොහෙත්ම දෙන්න බෑ හරි මේ විදියට අනිත් බලඩ්ග්‍රරප ගැනත් ඔයාලා හිතලා උත්තරගන්න. සර්ව දායකයා සහ සර්ව ප්‍රතිග්‍රාහකයක් කියන්නේ කවුද බලමුදැන් සර්ව දායකයා කිව්වම පාරවෙලනේද දායකයාගේ බලන්න මොකදද රක්තාානුවල ප්‍රතිදේහ ජනකයනෙ ඉතින් බ්ලඩ්ගරප් වලින් ප්‍රතිදේහ ජනක මුකුත්ම නැති කෙන කවද ඕ බලඩ්ගරූප් එක ආ ඒක නිසා ඕ රුදිරගණය තියෙන කෙනෙක් ඕනිම රුදිරගණයක් තියෙන කෙනෙක්ට රුදිරය පාරවිලේනය කරන්න පුළුවන්. සර්වදායක හරි සර්ව ප්‍රතිග්‍රාහකයා කිව්ම ප්‍රතිග්‍රාහකයාගේ බලන්නමොකදද රුදිර පලාස්මාවිතියෙන ප්‍රතිදේහ ප්‍රතිදේහ මොකක්වත් නැතිකෙනා කවුද ABC බ්ල Groupප් එක ආ ඒක නිසා ඕනිම බ්ලඩ්ගරූප් එකකින් ABCABට රුදිරය ගන්න පුළුවන් සර්ව ප්‍රතිග්‍රහක. හරි මේවිඩියය එක මෙතැනින් නතරනවා. කලිින් වීඩියෝස්වල ලිංක් පහලිින්ක් දාලා තිෙනවා ඒවත් අනිවාරයෙන් බලන්න චැනල් එකට අලුත් කෙනෙක් නම් සස්ක්‍රයිප් කරලා බෙල්ලායිකන්න එකත් ලික් කරලා තියාගන්න හැමෝටම ගුටලක්.